මන්තා චක්කවා ලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් උනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බහුන්වේ සරනං යන්ති පබ්බතානි වනානිච ආරාමරුක්හචේත්‍යනි මනුස්සාභයතජ්්ජිතා නේතංකෝසරනංखේමං නේතංසරණ මුත්තමං නේතංසරණමාගම්ම සබ්බදුක්කාපමු්චති යෝච බුද්ධංච ධම්මංච සංගංච සරණංගතු චත්තාරි අරිය සච්චානී සම්ම ප්ඥාය පස්සති දුක්හං දුක්හ සමූපාදං දුක්හස්සච අතිකමං අරියං ච්හංගිකංමගං දු කෝපසමගාමිනන් ඒතංකෝසරනංහේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණමාගම්ම සබ්බදුක්කා පමුච්චතිතිී ශ්‍රද්ධාවන්ත කාරුණක පින්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න ප්‍රඥ්ඥා රූපවාහිනිය ඔබ වෙත තිලින කරනු ලබන මෙවෙලාවට නේමිත ධර්ම දේශනාව ශ්‍රවනය කරන්නයි පින්වත් ඔබ හැම දෙනාම මෙලෙසින් සැදී පැහැදී සිටින්නේ මෙම උතුම් ධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබා දෙමෙන් බණ අසන්නට ප්‍රිය කරන ලක් වැසිලෝ වැසි ඔබ සෑම දෙනා කෙරහෙම මහත් කරුණාවෙන් කටයුතු කරනුයේ මොරකැටි ආර පදිංචි විශ්්‍රාමික පාඨශාලාචාරණී දයානි ආරය වංශ බෙරිද අමුදිතා අන්ද්‍රාහැන්නදී දියනිය සහ, ගොරකානී පදිංචි, චන්ද්‍රා අන්ද්‍රාහැන්දදී සොහු යුරිය කියන පින්වතුන් ඒකරාශි වෙලා. විශේෂයෙන්ම මීට තෙමසකට මත්තෙන් පරලූසපත්වන්ට යෙදුන මොරකැටියාර පදිංචිව සිටි විශ්්‍රාමික කාර්මික නිලධාරිී උපතිස අන්ද්‍රාහැන්නදී මහත්මාට, අනුමෝදන් කිරීම පිණිස්ස මේ තුම් ධර්මදානමය කුසලය එතුමා දැක බලා සතුටුව අනුමෝදන්ව තුමාගේ භවගමන සුවපත් කරගෙන අමා නිවනින් සැනසිල්ල උදාකර ගනීවා කියන ප්‍රාර්ථනාව පෙරිදරි කරගෙන පින් හමසිදු කරන්නේ ඒවාගේම දේශකාණන් වහන්සේටත් දායිකත්වය දැරූ සමටත් පවුලේ ඥාතහිත මිත්‍රාදීන්ට ධර්ම දේශනාව ශ්‍රවණය කළ නොකළ ලක්වවැසිලූ වැසි සියලු දෙනාට නිදුක් නීරෝගී සුව චිරජීවනය සැලසේවා. උතුම් ධර්මාවබෝධය වේවා කියන පැතුවෙන් යුතුවයි මේ වටිනා ධර්මදානමය පින්හම මෙලෙසින් සිද්ධ කරන්න. පින්වත් විශ්්‍රාමික පාඨශාලාශාරණී දයානී ආර්යවංශ මහත්මනයකි පමුදිිතා අන්ද්‍රාහැනදී දියනයග, චන්ද්‍ර අන්ද්‍රා හැඳනද්දී ඒ සොහහිරය මහත්මනියගේ සිතැගි පැතුම් ප්‍රාර්ථනා සියල්ල එලෙසින්ම ඉෂ්ඨවීවා කිය ලපී පළමෙන්ම පාර්ථනා කරනවා. අද ධර්ම දේශනාව සඳහා අපට මාතෘගාවක් ලබාදීල තියනවා බුදු සමයෙහි ගැන්වෙන මූලිකම ඉගැන්වීම හැටියට ගනු ලබන චතුරාර්ය සත්‍යය පිළිබඳව විස්තර කර දෙන්න කියලා. දේශනාවේ මාතෘකාව චතුරාර්ය සත්‍යයි. චතු කියල කියන්නේ හතරටනේ ආරය කියන්නේ බුද්ධාදී ආර්යන් විතින් බුද්ධාදී ආර්ය උතුමන් විසින් අවබෝධ කරගනු ලබනහෙන. එවාගේ මේ කාරණා හතර අවබෝධ කර ගැනීම තුළ ආර්ය භාවයට පත්විය හැකි බැවින් මේ සත්‍ය හතරට චතුරාර්ය සත්‍යය කියන නම භාවිතා කරනම්. එතකොට ආර්ය කියල කියන්නේ මේ ලෝකෙහි, ජීවත්වෙන සත්ව ප්‍රජාවේ එක්තරා බෙදීමක් මෙලෝකයේ ජීවත්වෙන සමස්ත සත්ව ප්‍රජාව කොටස් දෙෙකට බෙදුවොත් ආරය පුතුත්් ජන කියන වචන දෙකට ගන්න පුළුවන්. ප්‍රථක් ජනයන් කියල කියන්නේ පුතුද්ජන කියන්නේ කෙලෙස් සහිත උදවිය. මෙතැනද මූලිකවම ගත්තොත් දස සංයෝජනයන්ගේෙන් යුක්ත අය පුදුජ්ජනයෝ කියලා හඳුන්ුවන්න පුළුවන්. සක්කාය දිිට්ටි විචිකිිච්ඡා සීලබ්බත පරාමාස, කාමරාග කාමරාග පටිග, රූපරාග, අරූපරාග මාන උද්දච්චා විච්චා. මෙන්න මේ කියන සංයෝජන ධර්ම දහයෙන් යුක්ත කෙනාට කියනවා පුදු්ජනය කියලා. ඒ පෘථජ්ජන භාවේ ඉක්මවා ගිහිපු එත් තාම ආර්යභාවයට නො පැමිණි බිරිසක් ඉන්නවා ඒ අය සද්ධානුසාරි දම්මානුසාරී කියන තත්ත්වයයිෙන් හඳුන් වනවා ඒ අය නිවන් මඟට බැසගත්ත නිවන් මගසට ප්‍රවේශවිච්ච උදවය. එතකොට ඊළඟට ආර්භාවයට පැමිණීමට ආසන්නීම පලය ඇසුන ඉන්න කෙන තමයි සූතාපත්ති පලයේ සිටින කෙන ආරිභාවයට පිවිසි කෙනාට කියන්නේ සෝතා පන්න පුද්ගලයා කිය සෝතාපත්ති පලයට පත් එක් කෙන සෝතාපත් මාර්ගයේ ඉන්න කෙනා සෝතාපත්ති පලයට පත් වෙච්චේ කෙන සකදාගාමි මාර්ගීන සකදාගාමි පලයින් අනාගාමි මාර්ගීන අනාගාමි පලයින් අරහත් මාර්ගීන අරහත් පලයෙන් අය සහ පසේබුදු සම්මා සම්බුදු කියන මේ උත්තමයන් හඳුන් වනු ලබන්නේ ආර්ය කියන නමේ. අන්නේ සෑම උත්තමයකු විසින්ම මේ කියන සංයෝජන ධර්ම අනුක්‍රමයෙන් ප්‍රහාණය කරනු. අපි දන්න සෝතාපත්ති පලයත් එක්ක සක්ක අයිදිීට්‍යි විචිකිච්චා සී ලබත පරාමාසකෙන සංයෝජන ධර්මතුන ප්‍රහේනවෙනවා. සෝුවන් වෙලා සකදාගාමී වෙච්ච කෙනාට දැන් මේ වෙන කොටත් සංයෝජන ධර්ම තුනක් සුවන් පලයෙන් ප්‍රහීන වෙලා තියෙන නිසා සකදාගාමී පලේදි වෙන්නේ කාමරාග පටික කියන සංයෝජන ධර්ම දෙක තුනී වෙනවා පල නේ දෙක හරම තදයි හරීම් බරපතල සංයෝජන ධර්ම දෙකක් ඒකනේ මාර් එක මාර්ග පලයකින් එක නැති කරගන්න බැරි එතකොට පලවෙනි මාර්ග පලේදි වෙන්නේ කියන්නේ සකදාගාමි මාර්ග පලේදි වෙන්නේ ඒදික තුනිී වෙන එක කාමරාග පටික.ඉට අනාගාමී පලට පත්වෙනකොට තමයි ඒදික ප්‍රහීනවවෙද නැතට නැතිවරයා. ඊළඟට දැ දහයින් පහකිවරයි අනාගාමි පලට පත්වෙනකොට. එතට ඒවාට කියනවා ඕරම් භාගී සංයෝජනකර සත්වයා පල්ල හාට කාම ලෝකවල ඇ ඇදබැඳ තබා ගන්න හේතු වෙන සංයෝජන ධර්මටිකට තමයි ඕරම් භාගිය සංයෝජන ධර්ම කියන්නේ කාමච්චන්ද සක්කාදිට්ටි විචිකිච්චා සීලබත පරාමාස කාමරාග පටික. එතඔ ඔය කියන සංයෝජන පහම නැහැ කාගෙහිතේ ද අනාගාමී පලට පත් එච්ච කෙනාගෙහිතේ. ඒඒ එවි තරක් නැවි රහත් වෙච්ච බුදුුවේච අයග හිත්වලත් ඒව නෑ එතකොට ඊළඟට අපි තේරුම් ගත යුතු දේ තමයි දැන් තවත් සංයෝජන පහ කිතුරු වෙලා තියෙන ඒ පහටි කියන්න උදධම් භාග සංයෝජන කර එතකොට ඒ අයර රූප වචර බ්‍රහ්මලෝකවල ඉහළ බ්‍රහ්මලෝකෝල උපදවන්නට හේතුවෙන සංයෝජන සහිත පිරිස එතකොට සුද්ධාවාස බ්‍රහ්මලෝකයට ගියුත් කවුරු හරි කෙනෙක් අනාගාමී පලයට පත්වෙල මේ භවය තුළ රහ නොවී අන්නේ සුද්ධාවාස බ්‍රහ්මලෝකයේදී ඒ අයට හැකි ියාවතියන අර රූපරාග රූපරාග මානුද්දච්චා වි්‍යා කියන සංයෝජන ධර්මටික නැති කර රහත්වෙන්. එහෙම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයටටම අන්න ඕන කවරුහරි කෙනෙක් ප්‍රමාදී වුණුත් මේ භව අනාගාමී පලයට පත් වෙ ස් නව එතනින් නවතින්නේ නැතුව මේ භවේ තුළදම රහත්වීම සඳහා වෑයම් කරලා මේ කියන සංයෝජන ධර්ම නැති කරලදාන්න පුළුවන් එතකොට ඕරම් භාගිය සංයෝජන ධර්ම නැතිකරපු කෙනෙක් නැවත කාම ලෝකයට එන්නේ නෑ උද්දහම් භාගීය සංයෝජන නැති කරලා දැම්ම නම් නැවත කිසි භවයකට එන්නේ නෑ භව තුනක් ගත්තොත් කාම භව රූප භව අරූප භව කියලා ඕරම් භාගගේ සංයෝජන නැතිකරපු කෙනා කාම භාවයට තම එන්න ඇත්තේ රූප භා රූප භවලට යන්න පුළුවන් අවස්ථාව තියෙනවා මූලිකෝ රූප භවලූ පපදනම් එතකොට කවරු හරි කෙනෙක් උද්ධම්භාගය සංයෝජන ධර්ම පහත් නැති කරාම අර කිසි භාවයකට යන්න භව නිරෝධයට පත්වෙනවා එකෙනා එතකොට ඒ රහතන් වහන්සේ කද මරණින් පසෙේ නවත භවකට යන්න ඇති නිසා රහත්මාට පස්සේ ඒ සංයෝජන ධර්ම ඔක්ොමි වරයි භවගාමීංයෝජන ධර්මයන් ප්‍රාණය කරාට පස්සේ රහතන් වහන්සේ මරණින් මතු නැවත භවයකට යන්නන භව නිරෝධය සිද්ධ කරපු කෙනෙ එතකොට අන්න ඒ වගේ මේ කියන තලවලට පත් වෙන කෙනා ආරය භාවයට පත් වෙච්ච කෙනෙ ඒ ආරිභාවයට පත්වීමට උපකාර කරනවා අර සංයෝජන ධර්ම ප්‍රහාණය කරගන්න ප්‍රහාණය වෙන එක එතකොට ඒ සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීම සඳහා මෙන්න මේ ආර්ය සත්‍යය හතර හොඳීන් තීරුන් ගන්ඩෝ. එතකට ආර්යභාවයට පමුණුවන හෙයින් ආර්ය සත්‍යය කියන නම පාවිච්චි කරනෝ ඒවාගේ ආයභාවයට හැමිනිච්ච උදවිය විසින් අවබෝධ කරගත්ත සත්‍ය හතරක් නිසා මේ සත්‍ය හතරට චතුරාර්ය සත්‍යය කියන නම පාවිච්ි කරවා. එතුර ඔන්න දැන් අපි දන්න මේ නමේ තේරම චතුරාර්ය සත්්‍යය. ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලාම බලන්නේ මේ චතුරාර්ය සත්‍යය කියන එක එක විදිහකින් ගත්තොත් අපි දන්නවා සුතමය ඥානයේ චින්තාමයඥානය භාවනාමය ඥානය කෙළ ඥාන කීපැත්තියන සුතමය පඥ්ඥා චින්තාමය පඥ්ඥා භාවනාමය ප්්‍ය. එතකොට දැන් සුතමය වශයෙන් අපි ඉස්සල්ල හම ඇ අසා දැන ගැනීම් වශයෙන් චතුරාර් සතති අපි ඉස්සේ ලිගෙනගම්. සාමාන්‍ය ගොඩා කලාට චතුරාර් සතතිය පිළිබඳ එහම එකක්දම ගොඩක්ඇත්තන ංචිකාලිඳද ස්කෝල ගහිල කටපාඩංගර ගෙන චතුරාර්රි සත්්‍යය මේකයි මේක කියල කියන්න පුළුවන් හැබැයි කවට් කාට හරි කෙනෙක් දුක්ක සත්්‍යය ගැන එම නත්තන් සමුදේ සත්්‍යය ගැන මාර්ග සත්්‍යය ගැන නිරෝධ සත්්‍යය ගැන විස්තර කරන කිකවුත් ඒත් කටපාඩංගර ගත මොහර කියන්න පුළුවන් ප්‍රායෝගිකව කොහොමද මේක දෛනික ජීවිතයට ගැලපෙන්න්නේ කිය ලැහුත් දන්නේ නෑ එතකුට මෙන්න මේ නොදන්නකම නිසාම තමයි ගොඩක් අය දහමින් ඇත්තෙන් ධර්මය කාටහරි කියනෙකුට කියල දෙනව නං හොඳයට එදින එදා ජීවිතයට ගලපාගෙනක ජීවන මාර්ගයක්ය කියලා අන්නේ තුළ අපේ ශ්‍රාවකය අපේ බෞද්ධ ධර්මය තුළ ජීවත් වෙන්න පුරුදු වෙනවා එදින එදා ජීවිතයට ධර්මය ගලපාගන්න පුරුදුුවෙනවා නමුත් අවාසනාවකට වගේ ඇත් අතීත ඉඳලා අපේ මේ ධර්මය කියාදීම ක්‍රමයක් පුරුදු වෙලා තිබනේ දැනුම මුල් කරගත්ත අධ්‍යාපනයක් ලබාදීම සඳහා විතටයි අවබෝධය මුල් කරගත්ත අධ්‍යාපනයක් සඳහ නෙවේ ඉති ඒ නිසාම තමයි ගොඩක් අය ධර්මින් ඇත් වෙන්න වෙලා තියෙන්නේ ධර්මයට රුජකත්වයක් කැමැත් තක් නැතුව තියෙන්න්නේ දැමකක් හරි ඕනම දෙයක් තමන්ගේ ජීවිතයට ගලපනවනං ඒක හරිම වටිනවේ දෙ අද අධ්‍යාපනයත් බලන් සමහරයි ඉන්නවා විවිධ විෂයන් ඉගෙන ගන්නවා හැබැයි විශ්විද්‍යාල වලත් විධ විෂයණ ගෙන ගන්න ඉන්නවා. හැබැයි හරියට රස්සාවක් කරග සල්ලි ටිකක් හම්බ කරන්න පුළුවන් විෂයන් පිළිබඳ දැනුමක් නෑ. උපාධයක් ගැනීම සඳහමුණරි විෂයන් ගෙන ගන්නක වෙනම දෙයක් උපාධිගන්නේ තොක්කොම කරන්න ොදට රස්සාවක් කරල ජීවත් වෙලා සල්ලි හම්බ කරල සැපෙන් ඉන්නන අන්තිමේදී සමහර වෙලාවට රස්සාවක් කරන්න ගිහාම රස්සාවට අදාළ කරන ප්‍රායෝගික සුදුසුකන්න.ේප කොලිෆිකන්ස් තියනවා ලිකිතව දැනුම්මට මොක්කම තියනවා ප්‍රායෝගික පැත්ත හරිව අඩුයි. ඉති ඒක නිසා කවරුහැරි කෙනෙකුට ඒ ප්‍රායෝගික දැනුම ලබා දෙනවනම් එයාට ඒ තුළ යම් කිසි ප්‍රතිලාභයක් සහනයක් වාසියක් තියනවා එහෙම වාසිති සහගත දේවල් වලට කැමැත්තිෙන් වුවමනාවෙන් නැමෙන ගතය පෙළඹෙන ගතිය වැඩි අපේ සමාජය.ැම් ඕනම තැන එෙම වාසියට නේ හැරෙන්න්නේ නේද ඒවාගේ මේ ධර්මය ප්‍රායෝගිකෝ ජීවිතයට ගලපත්තොත් තමන්ට වෙන වාසිය තේරුම් ගත්ත කෙන ඒ කාන්ද වශයෙන්ම ධර්මයට සමීප වෙන අන්නේ විදිහට ධර්මය කියල දෙන්න අන්නේ විදිහට ධර්මය සම්ප්‍රේෂණය කරන්න පෙළබීම ඉතාම වැදගත් නමුත් සාම්ප්‍රදායිකව දේශනාවක් කරනකට අපිට මේ චින්තාමය පඥාව දැනුම පදනම් කරගත්ත කිසියම් ඉගැන්වීමක් සිද්ධ කරන්නට සිද්ධ වෙනෝම්. ඒ අනුව අපි ඔන චතුරාරි සත්‍ය පිළිබඳව ඔබට කියන්න මෙහෙම නාම මාත්‍රිකව චතුරාර්ය සත්‍යය හතරමනාද දුක්ාරිය සත්‍යය, සමුදයාරය සත්‍යය නිරෝධාරය සත්‍යය සහ මාර්ගාරය සත්‍යය. චතුරාරි සත්‍යය. ඊට පස්සේ දුක කියන එක විග්‍රහ කරන තැන්වලදී විවිධ ක්‍රමවලට දුක විග්‍රහ කරල තියනවා. ඒ අතරේ ධම්ම චක්කා පවතන සූත්‍රය ගත්තොත් ඒ සූත්‍ර විග්‍රහයේදී සමධහන් කල්ල තියනවා. ජාතිපි දුක්හා ජරාපි දුක්හා ව්‍යාධිපි දුක්හෝ මරනම්පි දුක්හන් සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායා සදුහා ඒ අධිවශයෙන් තියන ඊළංග විශේෂයම තියෙනවා පියෙහි සම්පයෝගෝ දුක්කෝ පියෙහි වි්පයෝගෝ දුක්හ යම්පිච්චන්න ලබති තම්පි දුක්හන් සංකහි්‍යයන පංචුපාදානක් හන්දා දුක්කාකෙ ඔය විදිර තියනවා තවතැනක තියෙනවා ජාතිපි දුක්කා ජරපි දුක්කා ්‍යයාධිපිදුකෝ මරනම්පි දුක්හන් සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාසාපි දුක්කා ඔයාදී වශයෙන් තවත් විග්‍රහයක් උත්තියනම් දැන් ඔොකුම අපි ගත්තුොත්ත් මේ දුකාරණ කිහිගත්තිය නොද. ජාතිපි දුක්හා ඉපදීම දුකයි ඊට පස්සේ ජරාපි දුක්හා වයසට යන එක දුකයි. එඟට ව්‍යාධිපි දුහු ලෙඩ රෝගවලට පත්වීම දුකයි මරනම්පි දුක්හ මරණයට පත්වීම දුකයි. එට අපියයේහි සම්පයෝගෝ දුක්හෝ පියෙහි විප්පයෝගෝ දුක්හෝ පිය එකතු වෙනක ප්‍රියන්ග විගනක දුකයි යං පිච්චන්න ලබති තම්පි දුක්හන් යමකරද කැමතිවෙන්නේ කැමති දේ නො ැබෙනකොටත් දුකයි එනාට සෝක පරිදේව දුක්හ දෝමනස්ස උපායාස කියලා ඔන්න කාරණටකත් තියෙනවා අන්න ඒවා කොම දුක ඇතකොට දුක්වර්ග තියෙනවා ලයිස්තුගත කරලා දොළහක් ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග කැමතිදේ නොලැබීම ඊළඟ දුක අප්‍රියග එකතු වීම ප්‍රියගෙන් වන්වීම හ කැමති දේ නොලැබීම යම්පිචන්න ලබති තම්පි දුක් වකයි. ඊළඟට සෝක පරිදේව දුක්හ දෝමනස්ස උපායාස ඔන්නන්නොයිට. එතකොට මෙන්න මේ දොළහා දුහ සත්‍යය තුළ විග්‍රහ වෙන කාරණ දොළහක් හැටියට දක්වනෝ එතර දැම් එමමතකද දුක්ජාති දොළහයි දුක්කාරය සත්‍යය විග්‍රහ වෙන දුක්ජාති දොළහයි ඒළඟට සමුදය සත්‍යය සං උදය සංකල කියන්න යමක් නිසා උදය කියන හටගන්නවා හේතුන් සමූහයක් මුල්කරගෙන හටගන්නේකට තමයි සමුදය කියන් එතර දුක්හ සමුදය කියන්නේ දුක හටගන්න හේතුව කියන එක දුක හටගන්න හේතුවමකදද තන්හාව එත තන්හා ජාති මූලිකව සඳහන් කරල තියෙනවා කියදද තුනක් මොනද තන්හා ජාති තුන කාමතන්හා භවතන්හා විභවතන්හා තර ජාතිකිව දොළහක් තන්හා ජාතිකවව කියද තුනක් පහළවයි ඒළඟට නිරෝධාරය සත්‍යය දුක නිරෝධාරය සත්‍යය ක ැන නින දුක නැතිවීම කැන නිවන ඒළඟට මාර්ගාරය සත්‍යය ඒ මාර්ගාරය සත්‍යය ගැනම කදද දුක නැතිකිරීමේ මගහෙවත් ආය අෂ්ඨාංගික මාර්ගයේ මොනධරෂ්ඨාගික මාර්ගයේ මාර්ගං අටයි ඒ තමයි සම්මාදිිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාදී. ඔන්න එතකට එතන අටයි එත දැන් දුක්හ සත්්‍යයේ දොළහයි සමුදේ සත්‍යය තුනයි පහළොවයි නිරෝධ සත්‍යය එකයි දාසයයි මාර්ග සත්‍යය අටයි විසි හතරයි. ඔන්න ඔය කියන කරුණු සංශිප්ත කරල තම අ ධර්මචක්‍රයයේ විසිහතර ගරාදි විසි හතරක් දල් හදලතින්. ඔය ඉන්දියාවේ රාජ්‍යලංචනය තුළ තියෙන් ඉන්දයාම් ජාතික කොඩි ැද්දිතියනෙ තන්නේ. ධර්මාශෝක රජුරුවන් විසි නිර්මාණය කරවන ලද මේ චතුරාරි සත්‍යය තුළ නිරූපනය වෙන ධර්ම කාරණා විසි හතර ඇතුල් කල්ල දම එක හදලතයෙන්. ති අපේ ගොඩක්කිලාරතයෙන කෑලි අටේ ධර්මචක්‍රය ඒක ආරෂ්ඨාගික මාර්ගය නියෝජනය වීම සිද්ධ වෙනවා. තිකෙසේ වෙත් ඔන්න දැන් සංඛ්‍යාත්මකව මම මේ කාරණාටික කිෙව්වා. දැන් ඕක, දැනුම පදනම් කරගත්තා අධ්‍යාපනයකට හොඳයි මකක්ද දුක්ක සත්්‍යේ මෙම කාරණ දොල හත්තියනෝ සමුදය සත්‍යය තුනත්තියනව නිරෝධස සත්‍යය කත්තියන මාර්ග සත්‍යය අටක්තියනවා කියලා එතකොට දැන් ඊට පස්සේ අපි බලන්ඩ ඕන මකක්ද මේ කියන කාරණාටික අපි ඉතවත් විස්තරාර්ථව බලන් ඕ එම විස්තාර්ථව බලනකොට අපට ප්‍රායෝගිකව ගලපගන්න පුළුවන් ගමක් තියෙනවා මකද මේ කියන්න කියලා අපට වටහගන්න පුළුවන්කමක් තියෙනවා. පින්වත්නේ දැන් දුක්ක සත්්‍යය විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ ඔය කියපු කාරණ දොලහම කියලා එක තැ විශේෂ ධම්ම චක්කපාතන සූත්‍රයේද කියන අවධාරණය කරන විශේෂ කාරණාවක් තියනවා මකද්දේ කාරණාව සංකත්තේන පංචුපාදානක් කන්දා දුක්කා සැකෙවින් කියනවනම් පංචුපාදානස්කන්ධයම දුකයි කියලා අන්න ඒ ප්‍රකාශය දැම් පොඩ්ඩක් මෙතින්නේ මතක තියාගන් එතකොට ලෝකයට බුදුවරයෙක් පහළ වෙන්න මොකක් නිසාද ලෝකයට බුදුවරයෙක් පහළ වෙන්නම දුකෙන් පෙලෙන සත්වයා දුකෙන් නිදහස් කරවීමට මඟ පෙන්වීම සඳහ දුකෙන් නිදහස් කරවන්න නවේ දුකෙන් නිදහස් කරවීමට මඟ පෙන්වන්න. දුකෙන් නිදහස් කරවනවා කිවත් ඒ ගැලවුම් කාරෙක්ට වෙනවා. බුදුහාන්දුරු ගැලවුම් කාරෙක් නෙවේ. බුදුහාන්දුරු මාර්ග උපදේශකය. එනිසා බුදුහාමුදුරු කෙනෙක් ලෝකයට පහලවෙන දුකෙන් පෙලෙන සත්වයා දුකෙන් මිදවීම සඳහා අවශ්‍ය මාර්ගය පෙන්වන්න. එතකොට කෞද මේ දුකෙන් පෙළෙන්නේ දුකෙන් පෙළෙන්නේ සත්වයා එහෙමන සත්වයා. ද සත්වයා කියන්නේ කාටද සත්වයා කියන්නේ පංචස්කන්ධෙය ආසක්ද කරගත්ත කෙනාට. මොකද පංචස්කන්ධය කියන්නේ. ගොඩවල් පහක් මොනාද ගොඩවල් පහ රූප වේදනා, සංඥා, සංහාර විඤ්ඥාන. මෙන්න මේ කියන ස්කන්ධහ පංචකය, ආසක්ත කරගත්ක්ෙන ආසක්ත කරා කියන්නේ මකදද එහි ඇලුන කෙනා කියන එක ඇයිහෙම ඇලනේ ඇලුනේ ඒ පංචස්කන්ධ පිළිබඳ වැරදි හැඟීමක් මුල් කරගෙන මකදද වැරදි හැඟීම එකරිග ත්‍රිවිධ මං්්‍යනාව කියලා මකදද ම්්‍යනාව ම්්‍යනාව කියන හැඟීම මකද හැඟුණේ පංචස්කන්දී සම්බන්ධයෙන් මේ පංචස්කන්දය මගේ ඒතන් මම මේ පංචස්කන්දය තුළ තමයි මම ඉන්නේ ඒ සෝහා අහන් අස්මි. ඒ සෝහා අස්මි. මේ පංචස්කන්දය මට ඕන විදිහයට පාලනය කරන්න පුළුවන්. ඒ සෝමේ අත්තා ආත්මදු ෘෂ්ටය කියල්ගන එක. එතකොට ඔන්න ත්‍රවිධ මං්‍යනාව. ඔන්න පංචස්කන්දයේ පිළිබඳව. හගීන්න කල්පනා කරන හැටි ප්‍රථක්්්‍යන පුද්ගලයා. කොහොමද මේ පංචස්කන්දය මගේ මේ පංචස්කන්දයේ තුළ තමයි ම ඉන්න මේ පං්චස්කන්දේ මටෝන විදිහිට පාලනි කරන්න පුළුවන්. අන්නේ විදිට හිතනෝ. එතවර එහෙම හිතන එක ධර්මය විස්තර කරලා තියන වචන තුනකින්. මකද වචන තුන මේ පංචස්කන්දය මගේ කියල හිතපු ගමන් එතන තියෙන්නේ තන්හාව. මේ පංචස්කන්දෙහෙ තුළ මම ඉන්නවා කියල හිතපු ගමන් එතන තියෙ මානය මේ පංචස්කන්දයේ මට වන විදිහට පාලනි කරන පුළුවන් කියල හිතපු ගමන් එතන තියෙන්නේ ආත්ම දෘෂ්ටිය. එතට පංචස්කන්දය තන්හාමාන දිට්ටි වශයෙන් අල්ලගන්න කෙනා. පංචස්කන්ධෙහෙ සම්බන්ධයෙන් තන්හාමාන දිට්ටි වශයෙන් කල්පනා කරන කෙන. අ එක ඇලෙනව ආසක්ත වෙනවා අම ඇලිච්චෙක් කෙනට කියනවා කවුරු කියලද සත්වයා කියලා එතකොට ඒ පංචස්කන්දය මොන වගේ එකක්ද පංචස්කන්දය දැන් රූපස්කන්ධය ගත්තොත් රූපස්කන්ධය ඇතිවෙලා නැතිවෙලා යන සුළු එකක් එක ඇනම කද්ද අනිත්‍ය වූ එකක් තුර අනිත්‍ය වූ රූපස්කන්දයක් තන්හාවෙෙන් අල්ලාගෙන බැඳිලා මමය මගේ මටඕන විදිහට පාලනි කරන්න පුළුවන් කියල හිතලා කල්පනා කරලා අල්ලං ඉන්න වෙලාවේ ඒක වෙනස් වෙලා අනිත්‍ය වෙලා ඒ අනිත්‍ය නෑ නිත්‍යයි කිය හිතාගෙන ඉන්න වෙලාවෙ තන්හාාවෙන් බැඳිලා ඒක වෙනස් වෙෙලා ගියොත් අනිත්‍ය වුණනොත් ඒ තමට ඕන විදිහට පාලනය කරගන්න බැරි වුනොත් අන්තිවි දුරුම වෙන්නම කක්ද දුක විතරයි. නේද අන්න එතකොට සමස්තයක් විදිහට ගත්තහාම පංචස්කන්දයේ ආසක්තවීම පංචස්කන්දයේ උපාධනය කිරීම පංචස්කන්දේ තන්හාාවෙන් බැඳීම තමයි දුකට හේතුව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංකෙත්තන, පුපාදානක් කන්දා දුක් ඇතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේ කියන පංචුපාදානස්කන්දය ඇතිකරගෙන ඉන්නන එක න පංචස්කන්දය උපාදානයෙන් බැඳලි ඉන්නවනම් ඒ බැඳීම තමයි දුක බැඳීම තමයි දුක බැඳලි ඉඳීමෙන් තමයි මේ සියලු දුක් ඇතිවෙන් අපිඒ හරියට තේරුම් ගන්ටඕනු එතකොට මෙන්න මේ කියන පංචස්කන්ධය රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්ධය තුළම තමයි අර කලින් කියපු ජාති ජරාව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපයාස කියන මේ ධර්මතා සියල්ල සිදු වෙන්නේ කියන එක අපි තේරුම් ගන්ට ඕන. අන්න එහෙම තේරුම් ගැනීම හරි ප්‍රායෝගිකය. දැන් අපි සාමාන්‍යෙන් ජාති කියල කියන ඉපදනවා කියනකනේ එතට ඉප දෙනවා කියල කිව්ව ගමක් අපි හිතන කොහෙෙන් හරි මැරිලා තව තැනක උපදිනෝ කියන එකති සම්මුති කතාව හරි දැන් මේ සිහිපත් කරන මහත්මයා දැන් මෙෙ මැරිල මාස තුනක්යනෙනවා දැන් කොහේ හරි අපි මනුසලෝකයක ඉපදිලා ඇති ඉපදිලා කියල කියනෙ අම්ම කෙනකගේ කුසේ දැන් පිළිසිඳකි නැ මා සහයක් කතා කියාට පස්සේ අම්මගේ කුසිනු තෙලියටයි පින්කරපු එක් කෙනෙක් නං එයා මේ වෙනකොටත් හොඳ දිව්‍ය ලෝකයක පහළ වෙලා ඇති අන්න ඒ විදිහට පංචස්කන්ධයක් කොහේ හරි ලෝකයක පහළ කර ගැනීමටත් අපි කියන ඉප දෙනවකි ජාති කියලා. කන්දානම් පාතු භාවෝ ස්කන්ධ පංචකයේ පහලවීමටත් කියන අපි ජාති කියලා. එතකොට, දැන් මෙතැන දිස්කන්ධ පංචකය පහළ වෙනවා කියල කියන්නේ. මොකක්ද කිය අපිත් ගැඹුරි ඉකල්පනා කළ බැලු මේ භව එකම භවය හරි රූප භවය හරි අරූප භවය හරි පංචස්කන්දය පාල කරගැනීමත් ජාතිය. ඇැබැයි අරමුණක් මුල් කරගෙනත් අපිට පුළුවන් පංචස්කන්දයක් පහළ කරගන්න. කොම දේක වෙන්නේ. මගේ දේශනාවලදිමන් නිතරය එක අවදහන්නේ කළ තියෙනවා අහපු අයට මතක් වෙේ. ඇහෙන් කවරුහරි කෙනෙක් රූපයක් බලනොව කෙළි හිතන්න එත රූපය තියෙන්නේ මූලිකොමි කයේ කය කියල කියන්නේ රූපයක්ම තමයි එත කයේ ඇහැක් දයනවා ඇහැ කියන්නේ චක්කු රූපයක් ඒකත් රූපයක් ඒ ඇහැට ගූචර වෙන බාහිට සමාජ රූපයක් ඒකට කියන රූප රූප කියලා එතකොට ඒ ඇහැ ඇසුරෙහි තියෙනව චක්කු විඤ්ඥානයක් කට චක්කුවිඤ්ඥානයයි ඇහැයි රූපයයි එකතු කරන චක්කු සම්පස්සෙන් ඒ එකතුවීම නිසා ඇහැ රූපේ දකිනවා චක්කු සම්පස්සජ වේදනා ඉතර දැන්ගන්න රූපය තියෙන නිසා එතන රූපස්කන්දයේ තියෙනවා කොහොමක් ඇහැ රූපේ දැක්ක නිසා හිතන ඇතුනන වේදනාව ඒරි කියන වේදනාස්කන්දයකල් දැක්ක රූපය වන්ද රූපය අඳුනගන්න අඳුනා ගැනීමට කියෙන සං්ඥාස්කන්දයකය අඳුනාගත්ත රූපය මුල් කරගෙන සිතිවිල්ලක් ඇති වෙනවා ඒකට කියනවා සංස්කාරස්කන්ද සිතිවිලි සංචේතනා කියල කියන සංස්කාර එතුොට ඒ ඇතිවෙච්ච සිතිවිල් සහ අ ඇතිවේ සංඥාව ඇතිවෙච්ච ේදනාව පෙනෙන් රූප මේ සියල්ල දැනගන්න මකින්ද විඤ්ඥානය ර දැන් රපය මුල් කරගෙන මොකද නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස් කන්ධයම ඇති වුණා කයි වෙලා වි ඇති වුණේ මේ වෙලාවේ මැති වුුණා එනම් අන්න එතනම කද්ද වුණේ එතන ජාතිය සිද්ධ වුණා ඉපදීම සිද්ධ වුණා කන්දානම් පාතුභාවෝ කියපු විදිහට ඉපදීම සිද්ධ හුුණා මේ භවය දැන් ඔය ඉපදීම මොන වගේ කද්ද අනිත්‍ය වූ කාරණා සමූහයකි එපදීමක් තැන් රූපයේද වේදනාවද සංඥාවත සංස්කාරයද විඥානයේද ඔය සියල්ල නිත්‍යයද නෑ එක විදිහට දය නව ඒ මහොතක් පාසා වෙනස් වනවා එතර මොහොතක් පාස වෙනස් වන්නා වූ කාරණ පහක් පහල වෙනවා කියල කියන්නේම අනිත්‍යවූ කාරණා පහක් පහල වෙනවා කියනක එත අනිත්‍ය වූ ගොඩවල් පහක් පංචස්කන්දය අන්න ඒ ගොඩවල් පහ පහල වනා ඒට තම ජාතිකයන කන්දාානම් පාතු භාවෝකයන් කොයි වෙලා පහල වන අර රූපේ බලන වෙලාව පංචස්ගන්ධය පහල වන ඉටවසි ශබ්දයක් අහන වෙලාවෙ ආය අර සබ්දය මුල්කර ගෙන පංචස්ගන්ධයක් පහල වෙනෝ ඒ පහළ වෙනකොට අර මුලින් සැකසිච්ච රූපය මුල්කරගෙන සැකසිච්ච පංචස්ගන්ධය නැති වෙන වෙනස් වෙනෝ ේද අන්න ජරා මරණ වලට පත්වෙන එහ දැම් ඉන්න මේ කියන ඉපදනකයි ජරාමරණවලට පත්වෙන එකයි වෙනස් වෙන එකයි ඔක්කෝම අපිට යනු තේරුම් ගන්න පුළන් මේ මුහොතෙම සිද්ධ වෙනක් කියලා. නේද. එතුට මේ මුොහොතේ සිද්ධ වෙනකොට අපිට තේර සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට ඕන විදිහට පාලනය කරගන්න බෑ කියලා. අනත්ත කියලත් තේරෙනවා. එක තේරුම් ගන්න ඕන තේරෙ නෑ හැමෝටම? අනත්ක තමන්ටඕනු විදිර පාලනි කරන්න බෑහ කියියල් තේරුම්ගත්ත එක්න එහෙනම් මේක මගේ නෙවෙයි කියලා එයා ඒ තන්හාවෙන් නොබැඳීන්නවා තන්හාාවෙන් නොබැදී හිටියනන් යා ඒ වෙනස් වෙන දේවල්ලල ඒ වෙන සුනා කියලේ අයට දුකක් නෑ තන්හාව නැතිකට තැන දුකද නැති කලා වෙන එක දුක්ක නිරෝධය අන්න ඒ දුක නිරෝධය සිද්ධ කරන්නට අවශ්‍ය කරන චින්තනය ඒ අවශ්‍ය කරන කායික මානසික වාචසක ක්‍රියාකාරකම් හොඳින් පුහුණු කිරීම තමයි දුක්කරීරෝදගාමිනි පටිපදාවකය ආර්ෂ්ටාගක මාක එතවට එය මේ භවය තුළ මේ වෙලාවේදීම සිද්ධ වෙනවනම් එයාට අන්නේ වෙලා නිවන පසක් කර ගන්න පුළුවන් කමතියනවා. ඉති ඒ නිසා මේක නිවන් දකිනවාය කියන එක ඉතින් අපි මේ භවය තුළම සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන එක, හොඳ වටහාගන්න එක තේරුන්ගන්න එක ඉතාම වැදගත් වෙනවා. එතකොට දැන් ඔන්න දුක කියල කියන්නේ කාරණ දොලහකින් යුක්ත ධර්මතාවයක් කියලා අපි හෙරුම් ගත්තා. එ ඒ දු සත්වයාගේ සංසාරික පැවැත්ම සම්බන්ධයෙන් විග්‍රහ කරන්නත් පුළුවන් ඒවාගේම පහළවෙච්ච සත්වයාගේ ජීවත්වෙන කාලසීමාව තුළදී සිදුවන ක්‍රියාවලයක් හැඩේටත් විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා දැන් කවුරු හරි කෙනෙක් තමන් ප්‍රිය කරන රූපයක් ඒ මොහොතේම ඇතිවෙලා බිඳි ලගේිය පුවෙලාවක ඒ රූපය සම්බන්ධන්යාට ඇතිවෙනම කද සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපයාසසිගේ නොක්කුම තියෙනවා නේද දැන් සෝක කියල කියන්න තමන් සන්තක දේ තමන්ගෙන් ගිලිහි යා මුතුළ ඇතිවෙන මානසික කම්පනය සෝකය රි දේව කියල කියන්නේ වැලපෙනවා කියව කියවඩන්නේ නේද දැන් අපි හිතමු කෝපයක් හැඩනොත කෝපේ හැඩිච්චක යන කියව කියවන්නන්නේේ තාත බෝද්ධයකර අරන්දිීපු කෝපේ හෝදපු ගමන් හුණු යනකෝපය අවුරුදු දහයක් පාවිච්චි කරපු කෝපේ ඔයා දවශ කියව කියවඩන් අන්න කතැන් පරි දේව කියන්න එරවස දුක්හ කායිකවත් ඒ විඩාවට පත්වෙන එක ඒ දේවල් කැමති දේවල් අහිමිව යා තුල සමහරු කායිකවත් විඩාවට පත්වෙනවා. දෝම නස්ස මානසිකවත් විඩාවට පත්වනවා. ඇති කායිකවයි මානසිකවයි විඩාවට පත් වෙලා අන්තිමට කරගන්න දෙයක් නැතිව වුණම් උපායාස. ඔහේ ඔහුල්ල හුල්ල නිකරර අතතියාගෙන බලාගත් ඇතු බලාගෙනන්නවා. ඉතින් මේවා සිද්ධ වෙන්නේ මිනිස්සු මැරුුණාම විතරක් නෙවෙේ. නේද. මේ සාමාන්‍ය ජීවිතයේ අපි කැමති ප්‍රිය කරන දේවල් අහිමි වනාම අපි අප්‍රිය කරන දේවල් අපට හිමි වනාම ඔය කියන දේවල් අපට අත්විඳ න්න පුළුවන් කම තියෙනවා. අන්න ඒවිදිීට දුකා අත්විඳන්න බලන්න. මේ මැරුුණට පස්සෙන ඉති හුව සිද දෙවෙන්නේෙහෙළ එහෙම හිතන්න යන්න එපා. නේද. වයසට යන එක දුකක්ය කියන එක ප්‍රත්්‍යක්ෂ කරගන්න, වයස් ගත වෙනකම්ම ඉද ඔන්න වයස්ගත කියෙන කම් ඉන්න ඕනෑ ඕන මේ සියලු දේවල් මොහොතක් පාසා ඇතිව වෙනස්වෙී දුර්වල වෙවී යන හැටි අපිට දේරුම් ගන්න පුළුවන් ලෙඩවෙන එක දුකක්ය කියලා දැනගන්න ලෙඩවෙනකම් ඉන්ද ඔන්න ඕනම හේතුන් නිසා හටගන්න දෙයක්ඩ වෙනස් වෙනකොට පීඩාකාර් වභයා අවයක්යෙන ක ලෙඩවෙෙනකට දුක තියෙන කායිකව ඇතිවෙන දුකත් එකක් මානසිකවත් දුක්වෙන සමහරුද්ඩ එතකොටම කදදවෙන්න. එතන දී දුක ඇතිවෙන්නේ ලෙඩ නොවීඉන්න තිබිච්ච කැමැත්ව නිසාය කියන එකත් අපි තේරුම් ගන්නුව ද සමහරුන්නෝ ලෙඩවෙලා දුකක් නැතුව ඉන්නවා. ඇයිඒ ඒ හේතු තමයියා ලෙඩවෙන බව දැනගෙන ජීවත් වුණා. ඒතුළ එයා ලෙඩ නොවී ඉන්න වැෑයම් කලා මු එයාගේ අතීත කර්ම දෝෂ නිසා හොමොකක් කරිහේතුවක් නිසා ලෙඩවුණනාට පස්සේ මේක තම ඉතින් ශරීරයේ හැටි මේ ශරීරයේ කියන්නේ රෝග නිඩ්ඩන් රෝග කැදැල්ලක් මේ රෝගයන්ට ආවාසයක් ඉතින් ශරීරයේ ලෙඩවෙෙන ස්වභාවයක් කියල තේරුම් අරගෙන ඒුන අ හිට ලෙඩ කරගන්න තුයින් හැකියාව මට තියෙනවන කියලා ගත ලෙඩ වුනත්මං හිත ලෙඩ කරගන්න හෙ අධිෂ්ඨාන සීලි වන්නේ දිහා බලන්න පුරුදු වෙනවා එතුවට අන්නේ විදිහට මේ දුක්ක සත්්‍යය හොඳයි විමසා බලන කෙනාටඒ ප්‍රායෝගිකව ගලපාගන්න හැකියාව තියෙනවා ඉතින් පෙන්වන්න්නේ ඔන්න ඔය විදිහට තේරුම් ගන්න දැම්මම් මේ කිව්ේ අර දැනුම අවබෝධයක් කර දෛනික ජීවිතයට ගලපගන්න උපකාරයක් වෙන්නයි මේේ කිව්ේ ට පස්සේ දුක සමුදේ සත්වයන ඒක තමයි කාමතන්හා භවතන්හා විභවතන්හා එත අපි දැන් දන්නවා පංචුපාදානස්කන්දේම සැකවිී කිව්වො දුකයි පංචුපාදානස්කන්ධය අල්ලගෙන ඉන්නේ කවුද සත්වයා අන්නඒ සත්වයාට පංචුපාදානස්කන්දය මුල් කරගෙන ඉන්නකං කල්ලගෙන ඉන්නකං පවතින්න පුළුවන් තැන්තුනත්වේෙනවා තැන්තුනට අපිෙන කාම භව රූප බව රූප භව කියලා නිකම්ම පංචපාධනස්කන්දය මුල්කරගෙන පවතින්න බෑ කැමැත්තක් ඇතිවෙන්න ඕන පංචස්කන්දය අන්නඒ කියන තැන පහළ කරව ගන්න රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචස්කන්දේ කාම භවයහි පහළකරව ගන්න අවශ්‍ය කරන කැමැත් අත්තියෙන් ද ඕන අන්න ඒ කැමැත්තට කියන කාම තන්හා කියලා මේ කියන පංචස්කන්ධය රූප භවයි පවල කරගන්න කැමැත් අත්තියෙන් දෝනකට කියන භවතන්හා කියලා මේ කියන පංචස්කන්ධය අරූප භවයි පහල කර ගන්න කැමැත් තිය ො එකකට කියන විභවතන්හා කියලා මේක පවත්වා ගනි නැතුව ඉන්න ඇත්තන් හොඳයි කිය මේ කියන රූපවල ගොරෝසු ස්වභාවේ නැතුවයින්න ඇත්තන් කියන කැමැත් එක විභවතන්න මේ සාමානයකයින්ති ගියහාම කියන මේ ශීරයඇත්තක අප මේ මලකරදරේ මේ නැතුවයින්න ඇත්තනං ොචර ගදක එකක් කැමැත්තක් නැතුවයින්න ඇත්තක් පවතින්න තියෙන කැමැත්තක් එතනක් තියෙනවා එතකොට මෙන්න මේ විදිහට කැමැත්ද ඇති උනහාම මොකද කරන්න යන්න පංචුපාදානස්ක පංචස්කඳ උපාධානය කරගන්න ඒ තැනට යන්න දැන් කොහේට හරි යන්න උුණු නහම් අපිට වාහන එක යනව නං අපි මොකද කරන්නේ ද වාහනයක් ගෙන්න්න ගන්න දැවන වාහනයක් නැතිය කෙනෙක් කින්නවා එයාට ගමන්නක් කියන්න ඕන වෙනකො හේහරි එයා මකද කරන්නේ අධ තියෙනවනේ එක එක වෙළඳ නාම වලින් වාහන ඔය ගමන් බිමන් පහසුකන් සලසනා තන තියෙනවන දවයි ඇ්ස් තියනවා මොකද කරන්න සමහරුඒ පිහෙකට කතා කල වාහන ළඟට ගෙන්න්න ගන්න තමල් ළඟට ගෙන්න්න ගන්නවා තමන් ළඟට ගෙන්න්න ගන්නවාගේනි උපාධනය ඊට පසේ මොකද කරන්න න්නේ ගෙන්න්න ගත්ත වාහනේ නැගලා අවසා අතමම් බලාපොරොත්තුන් ආස කරන කැමති තැනට යනෝ. මොකද කැමති තැන එක කාම භවය වෙන්න පුළුවන් රූප භාවය වෙන්න පුළන් රූප භවයවෙන්න පුළන්. එත උපාධානය කළේ මොකටද හ උපාධානය කළේ වාහනේ වාහනයේ මොකද්ද වාහනේ තමයි පංචස්කන්ද. එතු අපිට මේ දීර්ග සංසාර ගමනේ ගමන් කරන්නට, උපකාර වෙන වාහනයේ තමයි පංචස්කන්දය අන්න අපි ඒ පංචස්කන්දය උපාධානය කරට ළඟට ගන්න ගන්නවා දැන්වොන් අපි ඒක ගන්න ගෙන ඊට පසමුකද කරන්නේ ඒ පංචස්කන්දහ නැමති වාහනයෙන් අපි කැමැති දැන්ගලට යනෝ ඒ කැමති තැන කාමභාවය වෙන්න පුළුවන් අන්න කාමු භාවයට යන්න පුළුවන් පංචස්වාහනෙන් එහිට යනවා රූප භවයට යන්න පුළුවන් වාහනෙන් ඒ රූප භවයට යනවා අ රූප භවයට යන්න පුළුවන් වාහනෙන් ඒ ඒ භවයට යනෝ එතකොට අන්න ඒ ඒ භවවලට යන්න මොකක් නිසාද ඔය කියන කැමැත්ත නිසා මකක්ද කැමැත්ත කාමතන්හා භවතන්හා විභවතන්න ඊළඟට කවුරුහරි කෙනෙක් ඔන්න ඔය කියන කැමැත්ත නැතිකරුත් ඒ තැංවලට යන්න කැමැත්තක් නැත්තංඒ අමකද කරන්නේ ගෙන්න්න ගන්න වාහනය ගෙන්න්න ගන්නන උපාධානය කරටන ලඟට ගෙන්න්න ගන්නේ. අ උපාධානය කරේ නැත්තන් ගමන යන්න නෑ උපාධානයක න වාහනේ ළඟට ගත් නැ අපි ගමන යන්නේන ගමන යන්න කිය නී ළඟට බවයක් නෑ. ආය උපදීමක් නෑ. අන්නේ විදිහට හිතන්න. එතට මේ තන්හාවිෙන් අල්ල ගත්ත හින්දනේ මේ දිගට මේ සසට සැරිසරන්න. පංචස්කන්දය අන්හාවින් අල් ගත නැත්තන්ං උපාධානය කරේ නැත්තන් වාහනයට නැගීමක් නෑ වාහනට නැගීමක් නැතන් සසර ගමනක් නෑ. අන්න ඒක තේරුම් ගන්න එතට සසර ගමනක් නැත්තං එතන තියෙන ගමන නිවාවිච්ච තැන ගමන නිවාවන තැන තමයි නිවන තියන්න. ඒක තයි දුක්ක නිරෝධය කියන ගමන යනකම්ම දුකෙන් තමයි යන්න වෙන්නන්නේ ඒ ගමන අතරතුර ප දෙනවා අඇසට යනවාල් ලෙඩවෙනවා මැරෙනවා ප්‍රියන් එකතු වෙනවා ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා කැමති දේ නො ැබෙනවා ඔය ක්කෝම දුක්ටික විඳදෙන අර ගමනේදී තමයි ඉතිං ඔය කියන ගමන නැති කරපුදා දවසක ඔය කියන දුකත් නෑ අන්න එක දුක නැති තැන තම සැපත තියනෙක තම නිවන තර ඒ නිවන නිවන් සැප ලැබේවා කිව්වගමන් ලැබෙන එක නෙයි නිවන ලබන්න නම්ම කද කරන්න ඕන අර තන්හාාව නැති කරන්න ඕන දර්තා උපාදානය ඇතිවෙන්නට මුල්ලච තන්ාව නැති කරන්නඕ අන්නේ කාමතන්හා භවතන්හා විභාවතන්නහා කියන තන්හා නැති කරන්නට අවශ්‍ය කරන මග අනුගමනය කරන්න නේ මග තමයි ආර්ෂ්ඨාගක මාර්ගය එ ආර්ෂ්ඨහාගික මාර්ගය සිදු වෙන්නේ සිතකය වචනය කියන්න තුන්දුරින් කරන ක්‍රියාකාරකම් සමූහයා සම්මාධිට්ටි සම්මා සංකප්ප කියන දේවල් මනස මුල්කරගෙන ක්‍රියාත්මක වෙන දේවා. සම්මා වාචා කියල කියන්නේ වචනය මුල්කරගෙන ක්‍රියාත්මක වෙන සම්මාකම්මන්ත සම්මා ආජීව කියල කියන්නේ ආපහු ගත්තොත්ය මුල් කරගෙන කරන දේවල්. එළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධති කියැෙනෙත් මනස මුල් කරගෙන කරන දේවල්. එතකට මෙන්න මනස මුල් කරගෙන කරන ක්‍රියාකාරකම් මෙතන වැඩි ආර්ෂ්ඨාන්ග මාර්ගගේ නහිද පහක්තියනවා දෙකක් තියනවා කය මුල් කරගෙන කරන එකක් තිය වචනය මුල් කරගෙන කරන දේවා. කයමුල් කරගෙන කරන දෙක තමයි සම්මා කම්මාන්ත සම්මාජීව වචනය මුල් කරගෙන කරන එක තමයි සම්මාවාචා ඉතිරිටික මුලින් කියපු සම්මාධිට්ටි සම්මාහාකප්ප සහ අගින් කියපු සම්මාවායාම සම්මා සති සම්මා සමාධියයේ කියන තුනයි ඔක්කොම පහ ඒ මනසමුල් කරගෙන කරන දයිවා. එතවට ඒ ඔක්කොම කරන්නේ මොක ඔක්කුමක් සඳහාද තන්හාව දුර කර ගැනීම සඳහා. එත තන්හාාව ඉස්සෙලම ඇතිවෙන්නේ කොහෙද හිතේ නේද. අන්න ඒ හිතේ ඇති වෙන තන්හාව හොඳින් දකිින්ඩෝන එක තම සම්මාධිට්ටිය කියන්නේ. දැකල ඉවර වෙලා එවන් තන්හා සම්බන්ධ වූ සංකල්පනා හිතය ඇතිකර ගන්නේ නැතුව ඉන්දෝන ඒ සඳහා හොඳ සංකල්පනා හිතය ඇතිකර ගන්න ඕන නෙක්කම්ම සංකප් අ්‍යාපාද සංකප අවිහිංසා සංකපප කියන සිතිවිලි ඇතිකර ගත්ත හාම තන්හා සංකල්පනා හිතය ඇතිවෙන්නේ නෑ. එතකොට අන්නේ විදිහයට නෙක්කම්ම සංකප අව්‍යාපාද සංකප අවිහිංසා සංකප හිතය ඇතිර ගත්ත හාම ඒවා ඇතිකරගත්තේවා දිගින්දිගට හිතේ පවත්වාගෙන ෑම සඳහා වැෑයම් කරන්න උත්සාහරන්න නික තම සම්මාවායාම. ඒ උත්සාහයත් සහිතව සිතිංකයින් වචනින් ක්‍රියාත්මක වෙන්ඩුවුන් ඒක තමයි සම්මා සති. ඒළඟට ඒ උත්සාහය තුළ අකුසලය නීවරණ ධර්ම යටපත්වෙන කොට අධ්‍යනාංග වැඩිෙනොකොට, අන්න ඒත් ඒ වැඩෙන දිහානාංග වැඩීම තු ඇතිවෙන චිත්ත සමාධිය නිවනට පාදක කර ගණ්ඩ ඕන එක තම සම්මා සමාධී. ඉතිං ඔන්න ඔය විදිහට කවුරු හරි කෙනෙක් පෙන්වන්නේ මේ කියන චතුරාට සත්ත්‍යය ධර්මය හොඳින් තේරුන් ගත්තොත්. එයාට එක නිවනට මගක් වෙන දැ ගොඩක් අය හිතාගනින් තවදයක් තම ආර්ෂ්නාංගක මාර්ග කියලා කියැන්නේෙ නිවන් මග කියල කිව් හම නිවනාදි කියලා ආර්ෂ්ඨාංගික මාර්ග අනුගමනය කළ පමණින්ම නිවන් දකින්න බෑ දැන් යම් තැනකට යන්න පාරක්තියෙන්න්න පුළුවන් ති පාර කෙලවරටම ගියා කියලා අදාළ තැනට ගියා වෙන්නේ දැන් අපිටම ගයක් තියෙන ඔය ගෙට යන්න පාරක්තියනවා ඉතිගේ පාර ගෙදර දොරකඩ ගාවි හරි ගේටුවගාවවි හරි ඉවර ප ම කරන්න ගට න්නනම් ගෙට යන්න නම් ට පස්ේ අරගේටුවෙන් ඇතුරළට ගිහිල්ලා දොරවා හලතිනවනම් දොර ඇරගෙන ඊට පස්සෙගේ ඇ ගිහිල්ල වාඩිවෙල ඉන්ඩෝ. එහෙම නැතුව පාරගාවට ගියයා කියලා ඔන්න මම ගෙත ගිය කියල කියල කියනක වැරදි. ඒවාගේ ආර්යෂ්ඨාංගිකමාර්ගේ සම්මා සමාධය දක්වාම කවරු හරි කෙනෙක් පුරුදු කරලිබ වෙලා. හිතනව නං කල්පනා කරනව නං. ම ඔන්න ඔක්කෝමටි පුරුදු කරලා තියෙන්නේ කියලා මං ආර්්‍යෂ්ටකක මාර්ගංග අටම වඩල තියෙන්නේ නිසා නිවන් දකින්න අවශ්‍ය කරන කාරණ සම්පූර්ණ කරලායි තියෙනෙකිළි හිතුව එක වැරදි ඒ මම නිවන් දැකලා කියල කවරහරහිත ොන එක වැරදි. මාර්ගාංග සම්පූණ කරපු බව ඇත්තවෙන්න පුළුවන් හැබැයි නිවන් දැකළනෑ ආර්ෂ්ඨ ංගික මාර්ගයේදී සම්පූර්ණ වෙන්නේ සම්මා සමාධී දක්වා විතරණ රහත් වෙන්න තව දෙකක්ව ඕන වෙනවා මකක්ද රහත් වෙන්න ඕනො වෙන දෙක ඒ තමයි සම්මා විමුති සම්මාඥාන දස්සන සම්මා ඥාන දස්සන කියල කියන්නේ විපස්සනානුවන සම්මා විමුත්ති කියන නිවන එතන ඥාන දර්ශනය කියල කියන වෙනමො කක්වත්න්නේ සමාධී මුල් කරගෙන ඥාන දර්ශනය ඇතිව ඥාන දර්ශනය කිරගැන තහා භූත ඥාන දර්ශනය. ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවන මේ පංචස්කන්දය සම්බන්ධයෙන් ඇත්ත කදද ඇත්ත වෙන දෙයක් නැවිත් ්‍රිලක්ෂණය අනිත්්‍ය දු කනත්ත. අන්න ඒ ත්‍රිලක්ෂණයෙන් පංචස්කන්දයේ දිහා බලන කෙනාට එයාට ඇතිවෙන මානසිකත්වයම කදද. මේ සමස්ත පංචස්කන්දයම, අනිත්‍යයි දුකයි අනත් අයි ගෙන ත්‍රිලක්ෂණය වැටහෙන කොට එයාට ඒ තුළ ඇති වෙන්නේ ලොකු කලකිරීමක් ඇයි කල කිරීමක් ඇතිවෙන්නේ තමන්ගේ අතීත ක්‍රියා කාරකං ගැන කලකිරල් අනේ මෙච්චර මෙහෙම අනිත්‍ය දෙයක් නේ මංමච්චර කාලයන් නිත්‍යයි කියල හිතාගෙනල් අල්ලගත්තේ මෙච්චර දුක් සහිත දෙයක් නේ මං මේ සැපයි කියලා අල්ල ගත්තේ මෙචර කාලයක් මෙච්චර අනත්ත දෙයක්න්නේ මටඕන විදිහට පාලි කරන්න බැරි දෙයන්නේ මං මෙච්චර කාලයක් මට වනු විදිර පාලි කරන්න පුළුවන් කි අල්ලගත්තේ කියලා එයාට වැටහෙනවා මකදදී වැටහිෙන් එයාගේ මෝඩකම වෙන දෙයන්න වැටහින්නේ ම මෙහෙම දෙයක් නෙමේ අල්ලගත්තේ කියලා එයාගම මෝඩකම එයාටම තීරෙනවා සාමාන්‍ය අප අපි කරපු මෝඩකං අපිට වැටහෙන කොට අපිට පොඩි ලැජ්ජාවක් දුකක් ඇතිවෙන්න ඇද්ද ඇති වෙනවා. අයයෝමං කරපු මෝඩකම අපරාධ මේ මෝඩකම හින්දනේ මේ මෙච්චර විඳවන්නේ මෙච්චර දුක් විඳින්නේ කියලා ඔන්න දැනන්න ගන්නවා. ඉස්සර කාලේ දන්න ඇතිකමට මෝඩකමට කරපු වැඩ දැන්නං හිතනකොටත් ලැජ්ජයි හිතනකොටත් දුකයි ඔයා දීවශයෙන් කිය අවස්ථාව ඔන තරන්තය. අන්න ඒවාගේ අංචස්කන්දය සම්බන්ධයෙන් ඇත්ත ඇතිහැටින් නොදැනීම පදනම් කරගෙන අප කරපු කියපු දේවල් ඔක්කෝම යතහාභූත ඥානදර්ශනයත් එක් වැටහෙනකොට කරපු කියපු දේවල් ගැන අපට ලැජ්ජාවක් ඇති වෙනවා. අපටම ලැජ්ජාවක් ඇතිෙනවා. අන්නේ ඇතිවෙන ලැජ්ජාව මත තමන්ගේ ක්‍රහාාකාරකම් ගැන තමන්ට කලකිරෙනවා? කලකිරීම තමයි නිබ්බිදා කියලක. අන්න එතකොට ආාව බෝධෙන් පංචස්කන්දය කලකිරෙනවා. පංචස්කන්දයේ උපාධානය කරගන්න ක්‍රියාකාරකම් පිළිබඳව කලකිරෙනවා. ඇහැකණනාසේ දිවශරීරයේ මනසකෙන ඉද්‍රියන්ට රූපාදී අරමුණු ගෝචර වෙනකොට ඒ අරමුණු වින්ධනය කරලා ඒවයින් තන්හා උපදවගෙන තන්හාාව උපාධානයට ගිහිල්ලා මේ භවයේ දික්කර ගත්ත හැටි වැටහ කොට ඒ තැනැත්තාටම කල කිරීමක් ඇතියෙනවා. අනේ මෙන්න මේ කියන අනිත්‍යය දු අනත්්‍යතාවය නොදැක්කම නේද මේ දුකට මුල එහෙමහිද ඒ නිසා නේද මං මේ සසරට වැටිල තියෙන්නේ කියලා එයාට තමන් කරපුදේ ගැනම කලකිරිලා. අන්න ඒ අවබූධයක්ත්ක යතහා භූධ ඥාන දර්ශනයක්කමකද වෙන්නේ. අන්න ඉතින්දී ඇතිෙනවා. විමුක්තිය. විමුක්තිය කියන්නේ විරර කියන අවබෝධයෙන් කලකරුණ හම අවබෝධය එක අත හරිනු නිබ්බිදා විරජ්ජති කලක ඒ එකයි අවබෝධයෙන් කලකිරලා අවබෝධයන් අත හරිනවා විරාගා විමුච්චති අන්න අවබෝධීෙන් අතහැරියනම් එ මිදුනා මොකෙන්ද මිදුනේ අතහැරියකින් මකද අතහැරේ පචස්න්ද පංචස්කන්දේ මොනවගේ කද දුක් සහිත එකක් එතටේ අත හැරල තියන මකද ඒක දුක් සහිතයි කියලා නොදන්න කම නිසා අල්ල ගෙන හිටියීමකක්ද ඒත් දුක දුක් සහිත පංචස්කන්දය සැකවින් කියනව නම් පංචුපාදානස්කන්දේම දුකයි කියලා පංචස්කන්දය උපාදානය කරගෙන අල්ලගෙන ඉඳල තියන නෙන දෙ න්නවීම කදද දු ඒක දුකක් බව වැටහෙනවා නං අතහරින්නේ කුමක්ද අන්න ඒ දුකමතමා පංචස්කන්දේ අතහරි නොවත් එක මත හැරෙන් වෙන දෙයක් නෙවෙේ දුකමයි එත දුක අතහැරුුණානං යම් කිසි කෙනෙකුට එයාට උරුම වෙන්නේ සැපයි අන්න ඒ සැපය තමයි නිවන කියල කියන් එතකොට පෙන්වත්න්නේ මෙන්න මේ කියන කාරනාටික අපි හොඳයි වටහා ගැනීම වැදගත් එතකොට ඒ අතහ තුළ ඇති වෙන විමුක්තිය අතහැරීමෙන් ඇදන්නේ අර පංචස්කන්දයෙන් සඳහට නිදහස් වෙන එක නිදහස් වීම තමයි විමුක්තියකයන්. එදරන්නේ විමුක්තියට පත් එච්චක්කෙන පංචස්කන්ධයෙන් පංචුපා ධානස්කන්දයෙන් විමුක් නිදහස් වෙච්චක්ෙන තමයි නිවන් දැක්ෙන කියන්. මෙතනද තේරුම් ගත යුතු දෙයක් තියෙනවා එතමයි නිදහස් වෙන්නේ මේ භාවය තුළ පංචස්කන්දයෙන් නෙවෙයි. පංචුපා දානස්කන්දය. පංචස්කන්දයට ඇති බැඳීමෙන නිදහස් වෙන්නේ. ර දැන් රහතන් වහසේලා ගත්තත් රහතන් වහන්සේලත් පංචස්කන්ධය පරිහරණය කරනඕනේ නේද රූපවේදනා සංඥා සංහාර විඤ්ඥාන කියන පංචස්කන්ය රහතන් වහන්සට තියෙනවා. රහතන් වහන්සේගේ කය තුළත් ඇහැකනනාස දිවිශරී මනසිකෙන ඉන්ද්‍රියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒන්දන්ට රූප ශබ්ද ගන්දරසස් පරිෂ ධර්මක කියන අරමුණුත් ගෝචර වෙන අරමුණ ෝචර වුණාම රහන් වහන්සේත් ඇහහි රූප බලනව කනනිින් සද්ධහන නහහින් ගඳ සුඳදා ග්‍රාණය කරනවා දිවෙන් රසව විදිනවා ඒ ඔක්කුම දේවල් කරනවා. එතක රතන්වන් සීන්ද්‍රී ගෝචර අරමුණු පරිහරණය කරනහත් විදිනවා එකන උන්වන්සට වේදනාව දැනෙනවා එහෙම විඳිනකොට ඒ හැම විදින විදින හැම අරමුණක්ම දැනගන්න සංඥාවත් ඇති වෙන ඒ දැනගැන මුල් කරගෙන සිතිවිලිත් ඇති වෙනවා නේද එතකොට ැනගැනීමේ හඳුනා ගැනීම මේ සියල්ල සිදනගැන පංචස්කන් ඇති වෙනවා හැබැයි උන්වහන්සේ අ පරිහරණය කරන අරමුණ තුළ ඇති වෙන වේදනාව මුල් කරගෙන ඒවයින් තන්හා ඇති කරගන්න පුදුජ්ජනය සාමාන්‍ය වේදනාපච්චයා තන්හා යනවන රහතන් වහන්සේ තන්හාාවට බැසගන්නේ ඇයි රහතන් වහන්සට මේ වෙනකොටම මේ පරිහරණය කරනු ලබන අරමුණු සම්බන්ධයෙන්ද ඒ අරමුණු මුල් කරගෙන පහළ වෙනු ලබන ස්කධ පං්චකය සම්බන්ධයෙන්ද තියනව හොඳට අවබෝධයක් යතහා භූත ඥාණ දර්ශනයක්. මේ සියල් අනිත්‍ය බවන්වන්සේ දැනගෙනයි පරිහරණය කරන්න. ඒ නිසා උන්වහන්සිට ඒ වේදනාව හමුවේ තන්හාවක්වත් උපාධානයක්වත් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා රහතන්වහන්සේ අරමුණු පරිහරණය කරන්නේ. පංචස්කන්ධය ක්‍රියාකාරීත්වයක් තුළින් මිස පංචුපාදානස්කන්ධ ක්‍රියාකාරීත්වයකට පත්කරගෙන නෙවෙයි. එතකොට උන්වහන්සේට මේ අරමුණුවල ඇත්ත ඇති හැටියෙන් පේනවා. ප්‍රථක්ජන ඔබට අපට මේ අරමුණුවල ඇත්ත ඇති හැටියෙන් පේන්නේ නෑ එක ඇනමි ත්‍රීලක්ෂණය වැටහෙන ත්‍රලක්ෂණය වැටහෙන්නේ නැති නිසා. පචුපාදානස් කන්දහෙන් නිදහස්වීමක් නෑ. එතර පංචුපාදානස් කන්දයෙන් කවුරු හරි කෙනෙක් නිදහස් වනානං ඒ රහතන් වහන්සේ අන්නේ නිදහස්වීමට කියනවා කුමක්ද විමුක්තිය කියලා. එතර රහතන් වහන්සේ පෙන් වත්න්නේ කාරණ දහයකින් යුක්තයි. මකද කාරණා දහය, නිවන් දකින්නට උපකාරවෙන මාර්ගාංගවන මාර්ගංග අටයි. ඒ මාර්ගාංග අටපදනම් කරගෙන හිතේ ඇතිවෙච්ච අවසාන මාර්ගාංගේය වන සමාධිය මුල් කරගෙන හටගත්ත විදර්ශනා නුවනයි. ඒ විදර්ශනානුවනින් ඇතිකරගත්ත අර පංචුපාදානස්කන්දේ නිදහස්වීමේ නුවනයි. එකැන විමුක්තියයි කියන කාරණ, දහය උන්වහන්සේ සතුයි. එතකොට අන්නේ නිසා තමයි රහතන් වහන්සේ හඳුන්ුවන තැන දසහංගේහි සමන්නාගත අරහාති බච්චතී කියලකයන්. අංග දහයකින් සමන්නාගත වෙන කෙනාට රහතන් වහන්සේ කියල කියන. එතකොට ඒ රහතන් වහන්සේ මෙන්න මේ කියන දුකත් හොඳින් වටහා ගත්තා. දුකට හේතුව වන තන්හාවත් හොඳින් වටහා ගත්තා. තන්හාාව නැතිකිරීම තුළින් තමයි දුක නැති කරන්න පුළුවන් ඒ තුළ තමයි නිවන සාක්ෂාත් කරන්න පුළුවන් කියල වටහා ගත්තා. ඒ නිවන සාක්ෂාත් කරන්න නම් තන්හා ප්‍රහාණය කරන්න නම් අනුගමනය කළ යුතු මාර්ගය මෙන මේ ආර්යෂ්ඨහාංගික මාර්ගයයි. ඒ මාර්ගය අනුගමනය කිරීම තුළ චිත්ත සමාධී උපදවගෙන උපදවාගනු ලබන සමාධීෙන් විදර්ශනා ප්‍රඥාව පහළ කරගෙන. පංචස්කන්ද හට තියෙන උපාධානය අතහැරීමෙන් සදහටම පංචස්කන්දෙන් නිදහස් වෙන්න හැකියාව තියෙනවා කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා අන්න ඒ කියන තත්වය ඇතිකර ගත්තොත් විද්‍යා විමුක්තිය පහළ කර ගත්තොත් රහතන් වහන්සේ අංග දාහයකින් යුක්තයි. අන්න ඒ කියන අවබෝධහයට පත්වෙච්ච උත්තමයාණන් වහන්සේ දුක් සත්‍යය සමුදය සත්ත්‍යය මාර්ග සත්‍යය නිරෝධ සත්්‍ය, මාර්ග සත්‍යය කියන චතුරාර් සත්‍ය ධර්මයම අවබෝධ කරගත්ත බැවින් උන්වහන්සේ අරහන් කියන ගුණයෙන්. එහෙම නැත්තං බුද්ධ කියන ගුණයිෙන් හඳුන්වනු ලබනවා. බුද්ධ කියන චතුරාර් සත්‍යය අවබෝධ කරගත්ත කියන එකයි. එතකොට ඒ චතුරාර් සත්‍යය අවබෝධ කරගත්ත උත්තමයා. ගුරූපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම චතුරාර්ි සත්‍යය ඉතා මැනවින් අවබෝධ කරගත්ත නං සම්මා සම්බුද්ධ වෙනවා. ගුරූපදේශ රහිත වනත් චතුරාරි සත්‍යය අවබෝධ කරගෙන. අවබෝධ කරගත්ත සත්‍යය අනිත්තයට තේරෙන්න කියල දෙන්න හැකියාවක් නැති උත්තමයා පච්චේක බුද්ධ කියන නමින් හඳවන වනවා. ගුරූපදෙශ සහිතව සම්මා සම්බුදුරජාණන් වහන්සන මක් ලෝකේ පහළ වෙලා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සකෙන් උපදෙස් ලබාගෙන සත්‍ය අවබෝධ කරගත් උත්තමයන් අරහන්ත බුද්ධ කියන නමින් හඳන්නනො. එතවට ඒ කියන බුදුරජාණන් වහන්සේලා ඒ සියලු තලවලන්නේ බුදු හාමුරේ යනුව බැලොත් බුදු පසේ බුදු මහරහත් කියයන ඔන්නේ තුන්තරාබෝධි. තුන්තරාබෝධිහෙන්ම අවබෝධ කරගන්නේ චතුරාර් සත්‍ය ධර්මයයි ඒ ඒ තලවලදී චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ වෙන මට්ටම් වෙනස් වෙන නිසා තමයි ඒ තුන්තරාබෝධයක් කියන ස්ථරතුනක් ධර්මයහි සඳහන් කලතිෙන්. ඉතින් මේ කියන ස්තරතුනින් ඔබට ප්‍රිය ඔබට රිසි තකින් සත්‍ය අවබෝධ කරගන්න පුළන් තින් ලේසිම ක්‍රමය තමයි අරහන්ත බූධිය තුළින් මේ සත්‍ය අවබෝධ කරගන්න එක. හත් වෙලා ඉක්මට මේ සසර ගමන කෙටිකර ගන්න එක. එහම නැත්තම් පසේ බිදුවෙලත් කෙනෙකොට පුළුවන් කමතිය නවා. එහෙම නැත්තං පරාර්ථකාමී චර්යාවෙන් හැබි ආය උත්තමියෝ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙලත් මේ කියන ආරි සත්‍යය හඳුනාගන්නට බෑයම් කරනවා. ඉතිං එහෙම හඳුනාගෙන අන්න අයටද ඒ සත්‍යය හඳුනා ගැනීමට අදාළ මඟ පෙන්වීම කරනවා. එහෙම මඟ පෙන්වීම කරපු ඔබේ අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී කොසොල් රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයාාවූ අග්ගිදත්ත බ්‍රාහ්මණයා තාපසේව සිටියද. ඒ තාපසවේශයෙන් එදගෙන මිනිස්සුන්ගේ බය සංකාවල් දුරුකිරීම සඳහා මිනිස්සු මිත්‍යාවට නැඹුරු කරපු අවස්ථාවකදේ බුදුරජාණන් වහන්සේ, මේ බ්‍රාහ්මණයාට අවධාරණය කළේ බහුන්වේ සරණං යන්ති පබ්බතානි වනානිච්ච. ආරාම රුක්හ චේත්‍යාන, මනුස්සා භය අජ්‍යිතා. භයෙන් තර්ජනය වෙච්ච බොහෝ මිනිස්සු. ආරාම ර චෛත්‍යයක එන මේ වයි සරණ පිහිට පතාගෙන කටයුතු කරනවා. බොහෝ දෙනා ගල් පරුවතුවලට වන්දනා කර කර ඉන්න. නේතංකු සරණංකේමං මේක මේ බය නැති කරගන්න තියෙන ක්‍රමය නෙවෙ මේ තුළින් පිළිසරණක් ලබන්න පුළුවන්කමක් නෑහේමය නිවන සඳහා නේතන් සරණ මුත්තමං මේක නෙවෙයි උතුම්ම සරණවන්නේ නේතන් සරණ මාගම්ම සබ් දුක්හා පමෝචද මේ විදියට කරලා කවදාවත් දුකෙල් නිදහස් වෙන්න බෑ ඒය ගස්ගල් පරුවතවලට වැඳ වැඳ හිටිය කියලා දුකෙන් නිදහස් වෙන්න බෑ ෝච බුද්ධංච ධම්මංච සංහංච සරණංගත් තුයම් කිසි කෙනෙක් බුදුන් දහම් සගුන් කියන සරණගිය නං එහෙම බුදුන් දහම් සඟුන් කියන තෙරුවන් සරණගේ ලුපාසක භාවේ පිහිටල කවුරු හරි කෙනෙක් චත්තාරි අරිය සච්චාන සම්ම ප්ඥායි පස්සති ආරි සත්‍යය හතර මේක පු දුක්ඛ සමුදය නිරෝධ මාර්ගක කියන චතුරාර් සත්‍ය මනාවූ නුවනින් ප්‍රායෝගිකව ජීවිතයට ගලපාගෙන දකිනවද න්න එහෙම දකින කෙනා නියම විදිහට පිළිසරණ ලබනවා ඒතංකෝ දුක්හං දුක්ක සමුපාදං දුක්හස්ස චතික්කමන් දුක්හන් කියැන දුක්ක සත්්‍යේ දුක සමුපාදං කියන්නේ දුක හට ගැනීම හෙවත් දුකට හේතුව තන්හාව දුක්කූප දුක්හස්ස චතික්ක මං කියල කියන්නේ ඉක්මවායා මෙහෙවත් නිවන අරියන් චට්හංගිකම් මක් ගන්න දුක්හූප සමගාම දුක නැති කරන්න මාර්ගය ආර්යෂ්ඨාංගික මාර්ගයේ කවුරුහරි කෙනෙක් අනුගමනය කරනවනං. ඒතන් හෝ සරණංකේමං අන්න ක්ෂේමයට සිද්ධ කරගන්න නිර්භයභාවය ඇති කරගන්න ඔබ අනුගමනය කළ යුතු පිළිවෙට ඒ අයි. ඔබට සරණ ලැබෙන්නේ එතිනු ඒ තුළින් නොයි ඒතන් සරණ මුත්තමං ඔබට නොබියව නිදුක්වඉන්නට ලැබෙන උතුම්ම සරණ ඒ ධර්මය තුලිනයි ඔබට ලබා ගන්න පුළුවන්කමතියෙන්නේ. ඒතන් සරණ මාගම් සබ්බදුක්හා පමුච්චති. මෙන්න මේ කියන සරණ ලබාගෙන සියලුදුකින් නිදහස් වෙන්න වෑයම් කරන්න. ලෝතුරා බුදු කෙනෙක් ඔබට අපට අවබෝධ කරගන්න චතුරාර් සත්‍ය ධර්මය දේශනා කරලා තියෙන වෙලාවක. එයින් උපරිම පල ප්‍රයෝජන ලබාගෙන, ඔබේ ජීවිතය පංචස්කන්ධේරතියෙන උපාධානයෙන් බැහැර කරගෙන පංචස්කන්ද දුකෙන් නිදහස්ව සියලු දුක්වලින් නිදහස්ව අමා නිවනින් සනසවාගන්නට අවශ්‍ය වෙන විදිහට පවත්වාගන්න ඔබ බෑයම් කරන්න. ඒ සඳහා චතුරාර් සත්‍යය කියන මේ මාතෘකාව මුල් කරගෙන ඔබ වෙනුවෙන් සිදුකළ මේ අනුශාසනාව උපකාරයක් ම වේවාගේ ලපීත සිතතිින් ප්‍රාර්ථන කරනවා. ආකා සට්හාච බුම්මට් හා දේවානාගා මහිද්දිිකා පඥ්ඥන්තන් අනමෝ දිත්වා චිරංරක් හන්තු සාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තුත්වං සදා ධර්මස්්‍රවනා නිසන්සයෙන් හැමට උතුම් නිවන්සුව සැලසේවා. පින්වත්න. මේ උතුම් ධර්ම දේශනාාව විදායකත්වය දරට කටයතු කළේ මොරකටි ආර පදංචි විශ්‍රාමික පාට සාලාචාරණ ධයාන ආරයවන්ස මහත්මනය පමුදිතා අන්ද්‍රාහැනදේ දියනිය ගොරකාණී පදංචේ චන්ද්‍ර අන්ද්‍රායන් හැනදේ සොහු රිය කියන පින්නතුන්නේ රාශි වෙලා විශේෂෙන්ම මීට තමසකට මත්තෙන් භාව ප්‍රාප්ත වූ කාර්මික විශ්‍රාමික කාල්මික නිල ධාරී උපතිෙස අන්දර හැන්නනදී මහත්මාට පින් අනමෝදාන් කිරීමම් පිණිස බහෝ දිනාට ධර්මේශ වනය කරන්න අවකාශ සලසාදීම තුළ පහළ කරගත් මේ උතුම් ධර්මදානය කුසල බලයෙන් පරලෝසපත්වේ නම් සඳහන් කරපු මහත්මා ප්‍රධාන පරලෝසපත් සියලු ඥාතයහ සුවපත්වෙත්වා ප්‍රේක්ෂක ඔබ හැම දෙනාගේ මද දායකත්වේ දරන්න හැමෝගෙමද සියලු ඥාතය හ සුව පත්වෙත්වා කියල සාදු කියල පෙන් දෙන්න ෝකත් සබුධ ාසනය සුරා කෙන සේලු දෙවියෝ පින් අනමෝදන් වෙත්වා හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කිය සාදු කියල දෙවයන්ටත් පින්දෙන්. මේ උතුම් කුසල් බැලින් පෙන්වත් හැමට නිදුක් නීරෝගී සුව චිරජීවනය වේවා මෙලොවසුව වේවා පරලෝ සුව වේවා හැකි තරම් ඉක්මනින් උතුම් අමාමහ නිවන්සුවත් සැලසේවා කියල සාධහෝ කියල ප්‍රාන්ථනා කරන්න හැම දෙනාටම තෙරුවන් සන්නයි. द्वे सखयो